නිශංකමල්ල රජු විසින් 1187 1196 කාලයේදී මේ රන්කුත් විහාරයේ ඉදිකර ලද බව අනාවරණය වෙනවා. මෙය රණින් කළ කුතක් සහිත දාගැබක් නිසායි රන්කුත් විහාර ලෙස නම් තබා තිබෙන්නේ. මේ පැරණි නාමය රත්නාවලී ථූපය හෙවත් රුවන්වැලි දාගැබයි. මෙහි ගල්ලාසනේ කොට ඇති සෙල්ලිපියේ සඳහන් වන්නේ එදා නිශංකමල්ල රජු දාගැබ ඉදිකිරීම නිරීක්ෂණය කොට ඇත්තේ මෙහි සිට බවයි. මීට උතුරු සහ දකුණු දෙසින් සංඝාවාස විශාල ගණනක් තිබුණු බවට සාක්ෂි දරන නටබුන් හමුවෙනු දැකිය හැකි. ඉතිරි පෙදෙසේ ගල් උළුවස්සක් හා කරාදි වැටක් සහිතව ඉදිකළ පිළිමකය අංග සම්පූර්ණ නිර්මාණයක් වශයෙන්ුයි පුරාවිද්‍යාඥයින් හඳුන්වන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.